අපි ලංකාවේ තියෙන පරිසරය සහ සෝබා සංරක්ෂණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් කියන බලාපොරොත්තුෙන් තමයි අපි අද මේ වැඩසටහන පටන් ගන්නෙ. ඉතින් අපේ පළවෙනි වැඩසටහනට ලංකාවේ සුප්‍රකට පරිසර විද්‍යාඥයෙක් වගේම පරිසර නීතිඥයෙක් වෙච්ච ආචාර්ය ජගත් ගුණවර්ධන අපිත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. අපි කෙලින්ම ප්‍රශ්න සහ පිළිතුරු කියන ක්‍රමවේදය ඔස්සේ අපි ඔයගොල්ලන්ට දැනුවත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කතා බහ නොකර අපි කෙලින්ම කරුණාකාරාවට අපි එළඹෙමු. ආචාර්යතුමනි, සෝබා සංරක්ෂණය පිළිබඳ ලාංකික ජනතාව තුළ ඇති සාක්ෂරතාවය පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද? අපි සාක්ෂරතාවයේ විධිමත්ව මැනලා නැති වුණත් අපිට නිතිපතා හමු වෙන අයගෙන් මාධ්‍ය වලින්, සමාජ මාධ්‍ය වලින් අපි දකින දේ තමයි අපි හිතුවට විශාල භාෂණ සාක්ෂරතාවයක් තිබුණාට ලංකාවේ භාෂණ සාක්ෂරතාවයට සාපේක්ෂව පරිසර සාක්ෂරතාවය වගේ දේවල් ඉන්නේ ඉතාමත්ම අඩු මට්ටමක. නමුත් සමහර කොටස්වල විශේෂයෙන්ම උගත් තරුණ කොටස්වල සාක්ෂරතාවය ගොඩක් වැඩි. හැබැයි අපි එකෙන් හිතන්න හොඳ නැහැ සමස්ත වශයෙන් මේක නිරූපණය වෙන පින්තූරයක් කියලා. ඒක සුවිශේෂී තත්ත්වයක්. ඒ වගේ යම් යම් කොටස්වල තියෙන පරිසරික සාක්ෂරතාවය වැඩි. නමුත් සම්පූර්ණයෙන් ගත්තොත් අතිමහත් බහුතරයක් තුළ පරිසර සාක්ෂරතාවය ඉතාමත්ම අඩු තත්ත්වයක තමයි තියෙන්නේ කියන එක තමයි මගේ හැඟීම. එතකොට දැන් වර්තමාන වෙනකොට බොහොම ප්‍රසිද්ධිය කතා බහන ලක් වෙන ප්‍රශ්නයක් තමයි මේ රිලව පිළිබඳ ගැටලුව. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ කියවීම මොනවාද? අපි මේ කතාව හොඳ ප්‍රවේශයක් පරිසර සාක්ෂරතාවයේ සහ තීරණ ගැනීමේ ක්‍රමවේදය කියන දෙකම ප්‍රශ්න කරන්න සහ ඒ පිළිබඳව යම්කිසි අදහසක් ලබා ගැනීමට. මුලින්ම අපි ප්‍රශ්නයක් සඳහා පිළිතුරු සොයනකොට අපි කියනවා ඒකට අවශ්‍ය පදනමක් තියෙනවා. ඒ පදනම තමයි අපි කියන්නේ කරුණු කියන එක. නැත්නම් සාක්ෂි කියන එක. එතකොට තීන්දුවක් දෙන්න පුළුවන්, තීරණයක් දෙන්න පුළුවන්. යම්කිසි දෙයක් පිළිබඳව මතයක් ඇති කරගන්න නම් ඒ පිළිබඳව කරුණු කාරණා පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. ඒ දැනුවත් වෙන කරුණු කාරණා වෙන අය හොයලා නැත්නම් අපිට හොයන්න අවශ්‍ය නම් අපි මොනවද හොයන්න ඕනේ, කොහෙන්ද හොයන්න ඕනේ, කුමන ක්‍රමවේදයකින්ද හොයන්න ඕනේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට අනික් අය කරපු මූලාශ්‍රත් ඊට උණුපූර්ණේ වෙන්න අපි කරන තොරතුරු සම්බන්ධයෙන් විමසීමකට ලක් කරන්න ඕනේ. අපි මේ තොරතුරු අනුව අපිට පේන්නේ මොකද්ද කියන එක පිළිබඳව මුලින්ම ඒකේ තියෙන අපි කියනවා පුළුල් විග්‍රහයක් තුලට යන්න ඕනේ. ඒ පුළුල් විග්‍රහය තුල තමයි ප්‍රශ්නයට පිළිතුර කියන විග්‍රහය එන්නේ. එතෙන්දී අපි විද්‍යාත්මක කරුණු වලට අමතරව, නීතිමය කරුණු වලට අමතරව, ප්‍රතිපත්ති කරුණු වලට අමතරව බලන්න ඕනේ තව සාධක කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි තීරණය කරනකොට අපි බලන්නේ නීතිමය කරුණු, විද්‍යාත්මක කරුණු සහ ප්‍රතිපත්තිමය කරුණු කියන තුන් ආකාරයේ කරුණු. නමුත් මේ වගේ දේවල් වලදී ජනතාව සතු ආකල්ප, අපේ චින්තනය මොකක්ද, අපේ ආගමික ශික්ෂණය කුමක්ද, ඒ වගේම ජනතාව යම් යම් දේවල් කරෙහි තියෙන ලැබියාවන් සහ අකමැති දේවල් මොනවද කියන දේවල් පිළිබඳවත් සලකලා බලන්න ඕනේ. මොකද අපි මේ කරන හැම විසඳුමක්ම අපි විද්‍යාත්මක තාක්ෂණික අංශ වලින් නිරදරි කරගෙන කටයුතු කරත් ක්‍රියාවට නංවන්නේ සමාජය තුළ, රට තුළ. ඒක නිසා සමාජය මේ දේවල් අනුමත කරනවාද නැද්ද කියන එකට ලොකු වළංගුතාවයක් දෙන්න ඕනේ. ඒක විද්‍යාත්මකව වළංගු පමණින් සමාජය ඒක පිළිගනී කියලා අපි උපකල්පනය කරන්නත් හොඳ නෑ. ඒක නිසා අපිට මුහුරු වුණත් අර ශේෂ්ත්‍රයන් යම්කිසි අවබෝධයකින්, අඩුම ගානේ අවබෝධය නැති වුණත් පොඩි හැඟීමකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා විසඳුම් හොයනකොට. විසඳුම කොච්චර විද්‍යාත්මක වුණත්, කොච්චර නීතිමය වශයෙන් වළංගු වුණත් සමාජය ඒක පිළිගන්නේ නැත්නම් නිශ්චිත විසඳුමක් හරි සාධාරණ විසඳුමක් කියලා එතන ගැටලුවක් එනවා. අනාගතයේ මෙවැනි ගැටලු උද්ගත වීමේදී පරිසර වේදීන්ගේ යොමු වීම කෙසේ විය යුතුද? මොකද දැන් මේ ගැටලුවත් එක්ක, පහුගිය ගැටලුත් එක්ක පොදු ජනතාව තුළ පරිසර වේදීන් කියනකොට පොඩි නිකන් ක්‍රෝධයක්, වෛරයක්, ආකල්ප, ඒ වගේ ආකල්ප ඇති වෙන ස්වභාවයක් දක්වන්න ලැබෙනවා. ඒ හින්දා පරිසර වේදීන්ගේ යොමු වීම කොහොමද සිද්ධ වෙන්න ඕනේ? අපි පළවෙනි එක තමයි අපි පරිසර වේදීන් කියන වචනේ අපි අපිට පාවිච්චි කරන්නේ නැහැ. ඒක සමාජයෙන් අපිට දීපු වචනයක් විතරයි. එතකොට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට බලනකොට 28 වෙනි ව්‍යවස්ථාවේ ඊ කොටසේ හැටියට අපි හැම කෙනෙක්ම බැඳිලා ඉන්නවා පරිසරය ආරක්ෂා කරන්න, පරිසරය සංරක්ෂණය කරන්න, පරිසරය රැක ගන්න. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔය අපිට බයිනායටත් අපිටත් එකම වරප්‍රසාදයක්, එකම වගකීමක්, එකම යුතුයකමක් තමයි පවර්ලා දීලා තියෙන්නේ. එතකොට මම කියන්නේ මම කරන දේ කරන්න ඒ අයත් බැඳිලා ඉන්නවා. මම කරන දේ කරන්න යුතුයකම එයාලටත් ඒ සමානව තියෙනවා. ඒක නිසා අපි මොනවද කරන්නේ කියන එක පිළිබඳව අපිට දෝෂ දර්ශනයට ලක් කරන අයට මම මුලින්ම කියන දේ තමයි අපිට වැඩි යමක් ඔබ කරලා තියෙනවා නම් ඔබට සාපේක්ෂව අපේ දායකත්වයේ අඩු නම් ඔබට අපිව වේචනය කරන්න හෙලා දකින්න අයිතියක් තියෙනවා. හැබැයි ඒක අනිත් පැත්තට නම් ඔබ ඔබේ කාර්යභාරය පුළුල් කරගන්නවා විනා අපිට දොස් කියන්නට කාලය මිඩංගු කරන්න එපා කියන එක. ඊළඟ එක තමයි පරිසරවේදීන් කියලා හරි විදියට ගත්තොත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි අවස්ථාවේදී අපි හැමෝම පරිසරවේදීව වෙන්න ඕනේ. එතකොට දැන් සමාජයේ පරිසරවේදියා කියලා කියන්නේ අර 28 වෙනි වගන්තියේ ව්‍යවස්ථාවේ තියෙන වගකීම යුතුයකම පමණට වඩා ඉටු කරන්න ගිය කට්ටිය. එහෙම නැත්නම් තමන්ගේ වගකීම යුතුයකම අභිබවා ගිහින් යමක් කරන්න හදන කට්ටිය. මම හිතනවා ඒ අයට දොස් කියන පුද්ගලයෝ තමන්ට දෝෂ දර්ශනයට ලක් කරගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ හරියට වැඩ කරා නම් අපි කරන දේ වෙනකන් අපි කියන දේ කියනකන් බලා ඉන්න ඕනේ නැහනේ. ඒගොල්ලන්ගේ දායකත්වයක් නැති ශුන්‍ය අවකාශය තුල තමයි අපේ දායකත්වය කැපිලා පේන්නේ. ඉතින් එහෙනම් මම හිතනවා ඒ අය ඊට වැඩිය පරිසරය පිළිබඳව සහකම්පණයෙන් සංවේදීව දැනුමෙන් යුක්තව වැඩ කරන්න ඕනේ කියලා. එහෙම කරපු දවසට රටක් විදියට අපි දිනනවා. එහෙම නැත්නම් අපි කරන දේට අකුල් හෙලමින් අපි කියන දේට දෝෂ දර්ශනය කරමින් ඒ අය තමන්ගේ අනාගතය අගාධයට අඳුරට විනාශයට ලක් කරනවා වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය පොදු ජනතාවට විශේෂයෙන්ම කෘෂිකාර්මය පැත්තෙන් සම්බන්ධ වෙන ජනතාවට සම්බන්ධයි. දැන් සෝබා සංරක්ෂණ ක්‍රමෝපායන් බැලුමම සෝබා කේන්ද්‍රීයයි. කියන්නේ සත්තු සහ ගහකොළ ආරක්ෂා කරන්න කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ වගේම විසඳු මානව කේන්ද්‍රීය විය යුතු නැද්ද? මම හිතනවා අපි මේ දෙකෙන්ම මැද දැනකට යන්න ඕනේ. අපි ස්වභාව කේන්ද්‍රීය කරලා බලනවා නම් අපිට එක පැත්තක් අමතක වෙනවා. මානව කේන්ද්‍රීය කියනකොට අපිට අමතක වෙනවා මිනිස්යාගේම මේ ලෝකයේ තියෙන දිගුකාලීන පැවැත්ම සහ නොනැසී පවතීම කියන කාරණේ. නැත්නම් සර්වයිවල් කියන එක. ඉතින් ඒක නිසා මම හිතනවා උතන මැද තැනක ඉඳලා අපි බලනවා නම් ගොඩක් දේවල් අපිට ග්‍රහණය කරගන්න ලේසි නෑ. සමහර ලාවට අපි පරිසරයට වඩා ජනතාවගේ පැවැත්ම ගැන හිතලා රටේ පැවැත්ම ගැන හිතලා රටේ අභිවෘද්ධිය ගැන හිතලා කටයුතු කරපු වෙලාවල් තියෙනවා. මම හොඳම උදාහරණයක් කියන්නම්. ඒක ජනතාව මේ විදිහට දැක්කේ නැති එක ඛේදවාචකයක්. 2020 දී ලංකාව හදිසියෙම තීරණයක් ගත්තා කාබනික පොහොර විතරයි ඊට පස්සේ කරන්නේ අකාබනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ පොහොර විදිහට කියලා. ඒ වගේම කෘමිනාශක, වල්නාශක වගේ රසායනික ද්‍රව්‍ය වලින් ඉවත් වෙනවා කියලා. එතකොට පරිසරයේ පැත්තෙන් විතරක් බැලුවා නම් මේක ඉතාමත්ම හොඳ තීරණයක්. මොකද අපි දන්නවා මේ රසායනික ද්‍රව්‍ය කියන්නේ ජෛව නාශක ද්‍රව්‍ය. ඒවා පරිසරය දූෂණය කරනවා. පොර වුණත් අධික මාත්‍රාවකින් යදුනහම විශේෂයෙන් මේ අකාබනික ද්‍රව්‍ය නම් ඒවා ද්‍රාව්‍යයි ජලයේ. ඒක නිසා ජලයට එකතුල ජල දූෂණය වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා මේක පරිසර දූෂණය අඩු කරන, විෂ ද්‍රව්‍ය පරිසරයෙන් ඈත් කරන, ඒ වගේම පරිසරයේ ඉන්න ජීවීන්ට හිතකර මේ වගේ ගොඩක් පරිසර හිතකාමී සාධක පෙන්වන්න පුළුවන්. හැබැයි අපි මෙතෙන්දි දැක්කේ අපි ලංකාවේ භෝග වගා කරන්නේ අඩු ශේෂ්ඨ ඵලයකින් වැඩි ඵලදාවක් දීලා රටේ ජනතාවට අවශ්‍ය ආහාර සහ අනිකුත් ඊට බැඳිච්ච භෝග වර්ග හදන්න. එතකොට ඒකට බාධා වෙනවා නම් යම්කිසි දෙයක් ඒක පරිසර හිතකාමී පැත්තෙන් බැලුවම වඩා සාධනීය ලක්ෂණ පෙන්වනවා කියලා ඒක අපිට අනුමත කරන්න විදියක් නැහැ. ඒක නිසා මේ වගේ තැන්වලදී අපි බලන්නේ අර මැද තැන ඉඳලා. එතකොට අපි කිව්වා මේ කාබනික ගොවිතැනට යන්නේකේ පාරිසරික වශයෙන් බැලුවාම යම් යම් සාධනීය ලක්ෂණ තිබුණත් රටේ පැවැත්ම පැත්තෙන් රටේ කෘෂි නිෂ්පාදනයේ පැත්තෙන් ගත්තාම රටේ ආහාර සුරක්ෂිතතාවය ගත්තාම බරපතල ගැටලු අර්බුද රාශියක් ඇති කරන තත්ත්වයක්. ඒක නිසා අපිට ඒක කිසිසේත් පක්ෂ වෙන්න බෑ. අපිට ඒකට කිසිසේත් අනුමැතියක් දෙන්න බෑ. අපි පරිසරය පිළිබඳව අගතියෙන් බැලුවා නම් නැත්නම් අර පරිසර කේන්ද්‍රීය දෘෂ්ටියකින් විතරක්ම බැලුවා නම් ප්‍රශ්නය අපි ඒක ඉතසිතින් අනුමත කරලා අපි ඒ වෙනුවෙන් පෙනී සිටින්නත් ඕනේ. හැබැයි අපි එහෙම කරේ නැහැ. ඒකට චෝදනා ලැබුවා, ගරහවුම් ලැබුවා. හැබැයි කොච්චර කිව්වත් අපි කිව්වේ අපි පෙනී සිටින්නේ වඩා යහපත් හෙට දවසක් මේ රටේ හැමෝටම සතුන්ට, ගහකොළට, පරිසර පද්ධති වලට ජනතාවට අරන් දෙන්න. එතන ඒ සාධක ටික එක්කම එකට කැටි වෙන්නේ නැත්නම් ඒ විසඳුමේ කොහේ හරි තැනක දෝෂයක් ලොකු තියෙනවා කියන එක. ඒ වගේ මේ දෝෂය අපි දකින්න ඕන දීර්ඝකාලීන දෘෂ්ටියකින් මිසක් හෙටිකාලීන සහනයක් වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිවිපාක අහිතකර ප්‍රතිඵල එනවා නම් ඒකටත් අපිට අනුමැතිය දෙන්න බෑ. දැන් සමහර අයගේ ප්‍රශ්නයක් තියෙනවා අපි සමහර දේවල් වලට ඇයි එරෙහි වෙන්නේ කියලා. ඒක කෙටිකාලීනව ලාභදායී වෙන්න පුළුවන්, කෙටිකාලීනව ඵලදායී වෙන්න පුළුවන්. හැබැයි දීර්ඝකාලීනව අපිට ඒකේ විශාල අනියත අහිතකර බලපෑම් තියෙන්න පුළුවන්. විදසුණක් වශයෙන් අපිට තියෙන ඉතාමත්ම සීමිත ඛනිජ සම්පතක් තියෙනවා නම් අපි හිතන්න ඕනේ තව අවුරුදු 100 ගානකට මේක පාවිච්චි කරන්න පුළුවන් නම් රටේ ජනතාවගේ අවශ්‍යතාවයට ඒක ඒ විදිහට ආරක්ෂා කරගන්න එක අද අපිට ලබා ගන්න ඕනේ මුදල් ලබා ගැනීම සඳහා විදේශීය ආයතනයකට හෝ විදේශීය රටකට හෝ විකුණන එක නෙවෙයි වෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ අපි දීර්ඝකාලීන දෘෂ්ටියකින් බලන්න ඕනේ. රටේ වඩාත් යහපත් පැවැත්මකට මේක දායක කරගන්න හැටි බලන්න ඕනේ. ඒ වගේම පරිසරයට වගේම ජනතාවටත් යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙන ජනතාවටත් යම්කිසි පැවැත්මට දායක වෙන වඩාත් තිරසාර විසඳුමකට යන්න හැටි බලන්න ඕනේ. එතකොට මම හිතනවා අපිට මානව කේන්ද්‍රීය වෙන්න ඕනෙත් නෑ, පරිසර කේන්ද්‍රීය වෙන්න ඕනෙත් නෑ. මේ දෙක තුනම මැද්දේ ඉඳලා බලන්න පුළුවන්. ඇත්තටම ලෝකයේ දිහා බැලුවාම, ලංකාව දිහා බැලුවාම අපේ පරිසර ව්‍යාපාරය කියන එක පටන් ගත්තේ ප්‍රතික්‍රියාවක් විදිහට. ඒ ප්‍රතික්‍රියාව තමයි සංවර්ධනයේ නාමයෙන් කරන පරිසර විනාශය අවසානයේදී අපේ විනාශයට දුරු දෙනවාය කියන දැනුම. ඒ සාක්ෂරතාවය ජනතාව තුළ ඇති වෙනකොට ඇතිවෙච්ච ප්‍රතික්‍රියාවක් තමයි පරිසර ව්‍යාපාරය කියන්නේ. ඒක අමතක කරන්න හොඳ නෑ. ඒක නිසා පරිසරවේදීන්ට බයින කිසි කෙනෙක් අමතක කරන්නේ නැහැ. සමාජයේ විච්ච වරදවල් නිවැරදි කරගන්න හැදිච්ච ව්‍යාපාරයක් තමයි මේ පරිසර ව්‍යාපාරය කියන්නේ කියන එක. නැතුව සත්තුන්ට වෙනුවෙන් මිනිස්සු අමතක කරලා හැදිච්ච ව්‍යාපාරයක්වත් පරිසරයේ වෙනුවෙන් මිනිස්සු අමතක කරලා හැදිච්ච ව්‍යාපාරයක් නෙවෙයි. මිනිස් වර්ගයා සමස්තයක් විදිහට අරගෙන පෘථිවිය තුල පවතින ඕනෑ නොනැසී කියන සංකල්පය පෙරදරි කරගෙන හැදිච්ච ව්‍යාපාරය. ඒ තුල අපි සත්තු ආරක්ෂා කරන්න කියන්නේ ජෛවවිධත්වය අපේ පැවැත්මට අත්‍යවශ්‍ය නිසා, අපේ පරිසරික සේවාවන්ට ඒවා අත්‍යවශ්‍ය නිසා. ඒක නිසා අපි කියන දේ සම්පූර්ණ සතුන්ට පක්ෂපාතී නෙවෙයි. සතුන්ට පක්ෂපාතී විදියට මතුපිට කියීමේදී පෙවුනට අන්තිමට අපි පක්ෂපාතී වෙලා තියෙන අපිටම තමයි. ඒක තමයි මම හිතනවා දකින්න ඕන නොදකින්න සත්‍යය. ඔව්. එතකොට දැන් මේ මතුවෙච්ච විලව් පිළිබඳ ප්‍රශ්නෙත් එක්ක ලංකාවේ තියෙන පොදු පරිසර ගැටලු වල නිතරම උද්ගත වෙන දෙයක් තමයි මේ දත්ත සහ තොරතුරු ඌණ ගතිය. එතකොට ඒ සඳහා ලංකාවේ ඉන්න විද්වතුන්ගේ නැත්නම් විද්‍යාඥයන්ගේ මැදිහත් වීම පිළිබඳව ඔබගේ මතයක් මොකක්ද? ලංකාවේ ඉන්න විද්‍යාඥයන්ට මම ගරු කරනවා. මොකද ලංකාවේ ඉන්න එකටම අපි ගරු කරන්න ඕනේ අයට. නමුත් ඒ අයට යම් යම් සීමාවල් තියෙනවා. ඒක නිසා ඒ අයගේ සීමාවන් තුල ඉඳගෙන තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපේ පළවෙනි සීමාව තමයි විෂය සීමාව. Taman දන්ති විෂයන්ට යන්න විදියක් නැහැ. එහෙම ගිහින් තමයි මේ ලංකාවේ සමහර අය ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. ඒක නිසා ඒ ප්‍රමාණාත්මක දැනුම සීමාව තුළ ඉඳගෙන පරීක්ෂණ කරන ගවේෂණය කරන විද්‍යාඥයන්ට අපේ වැඩි ගෞරවයක් තියෙනවා. දෙවෙනි එක තමයි ඒගොල්ලන්ට සමහර ලාට මේකට අවශ්‍ය අනිකුත් පහසුකම් නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒකට අවශ්‍ය පරීක්ෂණ පහසුකම් වෙන්න පුළුවන්, මූල්‍ය පහසුකම් වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්. ඒක නිසා මේ සීමාකාරී සාධක වලින් ඒගොල්ලන්ගේ කටයුතු සීමා වෙලා තියෙනවා. ඒ තාක් දුරට මම ඒගොල්ලන්ට ප්‍රශංසා කරනවා ඒ කරන දේවල් පිළිබඳව. හැබැයි මම දොස් කියන්නේ නැහැ, දුර්වලතා තියෙනවා. ඒ තමයි මේ විද්‍යාත්මක දැනුම සමාජයට විසරණය වීමේ ලොකු දුර්වලතාවයක් තියෙනවා. නැත්නම් ලොකු පරස්පරයක් තියෙනවා. විද්‍යාත්මක දැනුම විද්‍යාත්මක භාෂාවෙන් විද්‍යාත්මක පරීක්ෂණ කෘතිවල පළ වෙනවා මිස සාමාන්‍ය ජනතාවට ඒකට ප්‍රවේශය කියන එක පිළිබඳව ගැටලුවක් තියෙන එක. විද්‍යාව විතරක් නෙවෙයි නීතියේ තියෙන ගොඩක් විෂයන්ගේ තියෙන කටයුත්තක්. එතකොට මෙන්න මේ මැද්ද පුරවන්න අපිට ක්‍රමවේදයක් හදෙන්න ඕනේ. ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකෙත් තියෙනවා. උදාහරණයක් විදිහට ගොඩක් රටවල් වල විද්‍යාත්මක සාහිත්‍යයක් ගොඩ නැගුණේ මෙන්න මේ හිදස පුරවන්න. ඉතින් අපි මේ හිදස තවත් පුරවන්න ඕන. විශේෂයෙන්ම අපේ දේශීය භාෂාවන් දෙක වෙන සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් මේ දැනුම විසරණය වෙන්න ඕන, සමාජගත වෙන්න ඕන කියන එක මම තරයේ විශ්වාස කරන දෙයක්. ඉතින් එතකොට මම දකිනවා මෙතන ගැටලුවක් තියෙනවා. විද්‍යාඥයන්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ ටික එක්කම. මොකද ඒගොල්ලන්ට තියෙන අර සීමිත කාලයත් එක්ක ඒගොල්ලෝ තමන් තවත් පරීක්ෂණයක් කරන කාලය කැප කරලා ඒ පරීක්ෂණය නොකර ඒ ගවේෂණය නොකර මේ දේවල් කරන්න යන්න කියන්න බෑ. ඒ අඩුපාඩුව සමාජය විසින් පොරවන්න කටයුතු කරන්න ඕන. දෙවෙනි කාරණාව තමයි විද්‍යාඥයන්ට විතරක් විද්‍යාව කරන්න ඉඩ දීලා බලා ඉන්නවා නම් සමාජයක් අපිට කවදාවත් උඩ එන්න බෑ. ඒක නිසා අලුතෙන් තියෙනවා සංකල්පයක් ජනතා විද්‍යාව කියලා. එහෙම නැත්නම් සිටිසන් සයන්ස් කියලා. ඒ සංකල්පේ රටතුරා ප්‍රචාරය කරලා මේ ගැන උනන්දුවක් දක්වන හැම කෙනෙකුටම, මේ ගැන ආසාවක් තියෙන හැම කෙනෙකුටම අපි ගමන් මඟ පෙන්වලා දෙන්න ඕනේ. තමන්ගේ විද්‍යාත්මක දායකත්වයත් මේ රටේ සමස්ත විද්‍යාත්මක දැනුමට, සමස්ත විද්‍යාත්මක අවබෝධයට එකතු කරලා දෙන්න කියලා. මම හිතන්නේ දෙකොට්ටෙම යම්කිසි තැනකදී වඩා වැඩි දැනුම ප්‍රමාණයක් සමාජගත කරනකොට අපිට වඩා හොඳ තීරණ ගන්න පදනමක් ලැබෙවි. එහෙම නැතුව අපි විද්‍යාඥයන්ට පමණක් මේක දීලා තියෙනවා නම් මම විශ්වාස කරන මතය තමයි ඒක සාධාරණ නෑ, ඒක යුක්තිසහගත නෑ. අපිත් දායකත්වයක් මේකට දෙන්න ඕනේ කියලා. ඒකෝර අපේ දායකත්වයේ දෙආකාරයි. දන්න අයට පුළුවන් විද්‍යාත්මක දැනුම අනික් ජනතාවට විසරණය කරලා දෙන්න. අනික් කොටස තමයි ජනතා විද්‍යාඥ කාර්යභාරය විස්තර කරන්නේ. අවසාන වශයෙන් මම අහන්න කැමතියි දැන් ඔබතුමා ගොඩක් තරුණ ප්‍රජාවත් එක්ක වැඩ කරනවා. තරුණ ප්‍රජාවට දැන් මේ වගේ ගැටලු අනාගතේත් මතුවෙන්න පුළුවන්. මොන වගේ පණිවිඩයක්ද ඔබතුමා දෙන්න කැමතියි? තරුණ ප්‍රජාවට මට දෙන්න තියෙන ලොකුම පණිවිඩය තමයි ඔවුන් අතේ තමයි රටේ අනාගතය තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලෝ මෙන්න මේ වගකීම ඒගොල්ලෝ ගන්න ඕනේ. කිසිසේත් හිතන්න හොඳ නැහැ. අපි තරුණ කියන්නේ අපිට ලොකු අයත් එක්ක තරඟ කරන්න බැරි නැත්නම් ලොකු අයට වැඩි දැනුමින් අත්දැකීමෙන් අඩු කොටසක් කියලා. ඒ අත්දැකීම් දැනුම කියන එක හැමතිස්සෙම පුළුවන් තරම් ඉක්මනින් තමන් වෙත ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. ඒකට විවිධ මාධ්‍යයන් විවිධ ක්‍රම අද විවෘත වෙලා තියෙනවා. ඒ වගේම ඒ ගන්න දැනුමට අමතරව ඒ දැනුමේ හිදස් දැක්කොත් තමන්ගේ ආසා විශේෂ ශාස්ත්‍රය තුළ තමන් විද්‍යාඥයෙක් ලෙස හෝ ජනතා විද්‍යාඥයෙක් ලෙස හෝ ඒ අඩුව පුරවීමට උත්සුකව කටයුතු කරන්න ඕන. මම හිතනවා අපි ආස්වාදනීය කටයුතු වලින් පොඩ්ඩක් බැහැර වෙලා ඵලදායී කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරන්න ඕන. එහෙම කරන අය ගොඩක් ඉන්නවා. මම කියන්නේ මේ සංඛ්‍යාව කොච්චර හිටියත් මදි. තව කට්ටියක් ඒකට එකතු වෙනවා නම් හරි වටිනවා. ඒක නිසා අපි හැම කෙනෙකුටම පුළුවන් නම් තරුණ පරපුරට පොඩි ගමන් මාර්ගය පෙන්වා දීමක් කරන්න මම හිතනවා තරුණ පරපුර මේ මාර්ගයේ යයි කියලා. එතෙන්දී අපිටත් වගකීමක් තියෙනවා තරුණ පරපුරට වගේම අපි දන්න දැනුම ඒ අයට ලබා දීමට තරුණ පරපුරටත් වගකීමක් හා යුතුයකමක් තියෙනවා. හැම මූලාශ්‍රයකින්ම දැනුම එකතු කරගෙන දැනුමේ තියෙන හිස්තැන් තමන්ගේ පරීක්ෂණ වලින් තමන්ගේ නිරීක්ෂණ වලින් තමන්ගේ ගවේෂණ වලින් පුරවන්න. ඒ වගේ මේ තමන් එකතු කරගන්නා දැනුම තීරණ ගැනීමට පාවිච්චි කරන්න, තීරකයන්ට බලපෑම් කිරීමට පාවිච්චි කරන්න. වඩා හොඳ හෙට දවසක් අපි හැමෝටම හදන්නට දායක වේවි. බොහොමත්ම ස්තුතියි ආචාර්ය ජගද්වර්ධනයන්. ඉතින් මම හිතනවා අපේ මේ වැඩසටහනෙන් විශේෂම තරුණ ප්‍රජාවට හිතන්න ඕන පැති සහ පරිසර ප්‍රශ්නකදී තව කෙරෙන්න ඕන දේවල් මොනවද කියන දේ ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න තියෙනවා. විශේෂයෙන්ම ඉතාම කෙටි කාලයකදී පුළුල් මාතෘකා කතා කරන එක අභියෝගාත්මකයි. ඉතින් අපි මේ විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රාමාණික විද්වතුන් සම්බන්ධ කරගෙන ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ඊළඟ වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඔයගලන්ට ආයිබෝවන්.